හෙට විභාගේ. ඔව් සර්. අද ආවා. ඔව්. ආ? ඔව් සර්. දැන් මොකද උනේ මේ? ඉතින් කෝල් එක ආවා. ආ. තේරුණා කියලා. ආ. ඉතින් මේ කොහොම හරි එක්සෑම් දවස්. ඔව්. හරියටම හැබැයි එක්සෑම් එක නැති දවසක තමයි වැදිරලා තිබ්බේ. ඔව්. මොකක් කර නිකන් වාසනාවක් කුරගල වාසනාවක් හැබැයි වැඩ කළලත් නැහැ කලින්. ආ. කුරගල බලමු කියලා. ආ. හිතලා බැලුවා දැන් අනිත් යාළුවන්ට කතා කරලා වැඩක් නැහැ. හැමෝන්ට මේ එක්සෑම්. ඔව්. ඊට පස්සේ මගේ පොඩි කාලේ දම්ම යාළුවා ඉතින් තරදු කියන්නේ මම එක වසරේදී මෙයා මොන්ඩිසෝරි එකටම පොඩි කාලේ දම්ම හැදුනේ. එක ගමේ. ඊට පස්සේ මෙයාත් අපේ තේල් ලැබිලා තියන අපේ ජූනියර් බැච් එකට. ඒ යාළුවත් කරගෙල කරගෙල යාපනේට වයි. ඔව් යාපනේට. හරි. ඊට පස්සේ සර් මේ මෙයාට කෝල් එකක් දුන්නා මෙයා කිව්වා හරි එන්නම් කියලා. ඊට පස්සේ ප්‍රශ්නේ වුණේ මාත් එක්ක දැන් එන්න කට්ටිය හොයාගන්නනේ. ඔව් ඔව්. දැන් ගෙදරට කිව්වා යන්නද කියලා ඇසරේ බැන්න මේ හරියන්නේ මේ විභාගස්සේ යන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් සල්ලි හොයාගන්නත් දෙන්නේ. ඔව්. යාළුවෙක්ගෙන් කීයක් හරි එකතු කරගත්තා. ඊට පස්සේ තරදිලොත් කතා කරගත්තා. කොළඹ යාළුව දෙන්නෙකුට කතා කරා ඔඩියන්ස් එක විදියට. ඔව්. ඊට පස්සේ දා ඉතින් ඔය දැන් මේ අද එන කියන්නේ ඊයේ රෑ 10ට බෝඩිමෙන් ආවා. 11 ගන්න බස් එකක් තියනවා කියලා හිතාගෙන. ආ. හැබැයි 11 ගන්න බස් එක නැහැ. තියෙන දෙකට. දැන් ඊට පස්සේ දෙක වෙනකන් ස්ටෑන්ඩ් එකේ හිටියා. යාපනී ස්ටෑන්ඩ් එකේ. ඊට පස්සේ ඉතින් ඉඳලා මේ දෙකම වලට බස් එකක් දුවා. දවල් 12යි ඒ වගේ දවල් ටයිම් එකක් මෙහාට එනකොට. ෂර්ට් එක උත් අර අයන් කරගෙන කොහොම හරි කියලා ටේලර් ෂොප් එකට දීලා හරි අයන් කරගෙන එනවා කියලා හිතාගෙන. ආවා ඉතින් කොහොම හරි මේ යාළුවෙක්ගේ බෝඩිම සෙට් වුණා. ඒකට ගිහිල්ලා නාලා කියලා අයන් කරගෙන ආවා. මොනවද කරන්නේ දැන් මේ දවස්වල? ඒ කියන්නේ සර් දැනට මම යාපනයේ උසස් තාක්ෂණික ඩිප්ලෝමා ආයතනය ඉගෙන ගන්නවා. අර HND ඉංජිනේරින් කරන්නේ. මම සිවිල් ඉංජිනේරින් කරන්නේ. දැන් කොච්චර කාලද හේට වෙලා ඉන්නේ? දැන් සර් අවුරුදු දෙකක්. මගේ දෙවැනි අවුරුද්ද අවසන්. දෙවැනි අවුරුද්ද. ඔව්.